අද දින අප සියලු දෙනාම මදක් ආනාපාන සති භාවනාව වඩමු. බොහෝ දෙනා අප වෙත සිදු කරන විමසීම් වලදී පැහැදිලි වෙන එක කරුණක් නම් මේ සිතී පවතින විපලිසර ස්වභාවයේ නොහොත් මේ සිතී පවතින විසිරුණු ස්වභාවය. විසිරුණු සිත දමනය කර ගැනීම නිවන් දැකීම පිණිස අප විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක්. නොහික්මුණු ගවයකු හෝ නොහික්මුණු සුනකයකු බැඳ තබා ගැනීමට අපට වරපටක් අවශ්‍ය වන්නේ යම්සේද මේ සිත දමනය කර ගැනීම සඳහා අරමුණක් අවශ්‍ය වෙනවා. සිත සමතයකට පත්කිරීම නොහොත් ආයතන හයක් ඔස්සේ විසිරීම නතර කිරීම සඳහා සිත ස්වභාවිකවම අරමුණු ගන්නා ස්වභාවයකින් යුක්ත වන නිසාත් මේ සිත දමනය කර ගැනීමට සිතට අරමුණක් ලබා දිය යුතු වෙනවා. එකී වූ කුසල් අරමුණක සිත ඇදබැද තබා ගැනීම සමත භාවනාවකදී සිදු වෙනවා. මේ සමත භාවනා කමඨහන් 40ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ හැම සමත කමඨහනකදීම සිදුවන්නේ මේ විසිරුණු සිත තබා ගැනීම සඳහා, එය දමනය කර ගැනීම සඳහා එක් කුසල් අරමුණක සිත පවත්වා ගැනීමයි. ආනාපාන සති භාවනාව යනු සිත දමනය කර ගැනීම සඳහා ආස්වාස ප්‍රස්වාසය යොදා ගැනීමයි. එය අනෙකුත් භාවනා කමඨහන් වලින් වෙනස් වන්නේ මෙම ආස්වාස ප්‍රස්වාස දැනීම ඉතාමත්ම සියුම්, ඒ ස්වභාවිකවම සිදුවන සිතේ ඒකාග්‍රතාවය ඉක්මනින්ම ලබා දෙන්නක් නිසාවෙන්. ගැටලුව නම් මෙම ආනාපාන සති භාවනා කමඨහන නිවැරදි ආකාරයෙන් වඩන ලද ගුරුවරුන් සොයා ගැනීමට නොහැකි වීමයි. හෙළ ලංකාද්වීපයේ තුල භාවනා ආචාර්යවරුන් ඇසුරු කොටගෙන බුද්ධഘോഷ හිමියන් විසින් රචිත විසුද්ධි මාර්ගයත් අනෙකුත් භාවනා අත්පොත්වලත් අනුසාරයෙන් පිරිසිදු ත්‍රිපිටකය හදාරමින් ධර්මානුකූලව ආනාපාන සති භාවනා කමඨාන පියවර කීපයකින්ම දැක්විය හැකි වෙනවා. මේ ශාසනයේ පුරාවටම මේ ධර්මයේ දිගහැරී තිබෙන්නේ පියවර වශයෙන්. එකින් එක සම්පූර්ණ කර ගනිමිනුයි මේ ධර්මාවබෝධය පිණිස අප ගමන් කළ යුතුවන්නේ. ආනාපාන සති භාවනාවේ පළමු පියවර යනු මේ ආශ්වාස ප්‍රාශ්වාසය හොඳින්ම දැන ගැනීමයි, අවබෝධ කර ගැනීමයි. මෙය ආනාපාන සති භාවනාවේ අපහසුම පියවර. මොකද ආනාපාන සතිය යනු ශරීරයේ ඉබේ සිදුවෙන ක්‍රියාවලියක්. හුස්ම වැටෙන්නේ, අපි හුස්ම ගන්නේ අපිට නොදැනුවත්වමයි. නොදැනුවත්වම සිදුවන මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත්භාවයක් ඇති කරගත යුතු වෙනවා. ඒ තමයි මුලින්ම සිදු කරගත යුත්තේ. මේ දැනුවත්භාවය ඇති කරගන්නේ
ශරීරයට තමන් හුස්ම ගන්නවායේ දැනෙන හැඟීම ඇසුරු කොටගෙන. බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අනුව මේ සඳහා සිහිය පෙරටු කොට ගත යුතු වෙනවා. සිහිය අවධානය ඔබ විසින් ඔබ හුස්ම ගන්නා මේ හුස්ම ඇතුල් වෙන ස්ථානයට යොමු කළ යුතුයි. එනම් නාසිකාග්‍රයට අවධානය යොමු කොට නාසිකාග්‍රයේ ඇසුරෙන් හුස්ම එහෙම නැත්නම් මේ වායු ධාරාව වැදෙන හැප්පෙන ස්වභාවය හඳුනා ගනිමින් ආස්වාසයත් ප්‍රස්වාසයත් වෙන වෙනම අරමුණු කරගත යුතු වෙනවා. වැඩි කාල වේලාව ගන්නේ නැතුව ඔබට අපි ආරාධනා කර සිටිනවා මේ සිහිය පෙරටු කොටගෙන මේ ශරීරයට හුස්ම වදින ස්තනත් ඒ අනුව ආස්වාසයත් ශරීරයෙන් හුස්ම පිටතට යන විට වදින තැනත් ඒ අනුව ප්‍රශ්වාසයත් හොඳින්ම දැනගන්නට කියා. එම සංවේදනය එම නැත්නම් එම දැනීම ඔස්සේ යොම් කරගත් අවධානය දිගටම පවත්වාගෙන යන්න බිඳෙන්නේ නැතුව. එය පහසු කාර්යයක්. නමුත් සිත අරමුණු වල විසිරෙන්න විසිරෙන්න නැවතත් නැවත නැවතත් භාවනා අරමුණටම ගෙනෙන්න. මෙම ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සිදු කරගෙන යන්න. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට සිහිය ගේනවා. ඒ ක්‍රියාවලිය ඔස්සේ සිහිය පවත්වා ගන්නවා. හිත විසිරෙන හැම මොහොතකම එය සිතගෙන අපි පවත්වාගෙන යන අවධානයෙන්ම එහි හඳුනාගෙන නැවතත් භාවනා අරමුණටම ගිහින් අපි වඩන ඕනෑම භාවනාවකට විශේෂම ශුෂ්ක විපස්සනාවට මෙම සිත එකම අරමුණක තබා ගැනීමේ හැකියාව නොහොත් සම්මා සති සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන පියවර දෙක ඉතාමත්ම වැදගත්. ඒ අවසාන පියවර දෙක සාක්ෂාත් කරගන්නේ ඔබ භාවනාවට වඩන උත්සාහය නිසාවෙන්. එම නොහොත් සම්මා වායාමයේ නිසාවෙන්. ඒ නිසා අපි උත්සාහවන්ත වෙමු, දිගටම භාවනාව සිදු කරගෙන යමු. හොඳයි, ඔබට හුරු පුරුදු භාවනා ආසනයෙන් තැන්පත් වී කඳ හිස කෙලින් තබාගෙන නිකට පපුවට සමාන්තරව උරහිස් දෙක සැහැල්ලුවෙන් තබාගෙන ඔබට පහසු ආකාරයට අත් දෙක තබාගෙන වම් අත උඩින් දකුණු අත නැත්තම් දනිස් දෙක උඩ අත් දෙක තබාගෙන ඊටමත්ම සොඳුරු මේ ආනාපාන සති භාවනාව සිදු කිරීම දැන් අපි හැම දිනාම සූදානම් වෙමු. මේ භාවනාවේදී ශාරීරික සැහැල්ලුව තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබට වාඩි වීම අත්‍යවශ්‍ය වෙනවා. බොහෝ දිනා ඊයේ තපෙන් විමසා සිටියා. එදිනෙදා වැඩපළ කරන විට ආශ්වාස ප්‍රාශ්වාස අපිට මෙනෙහි කරන්න පුළුවන්ද? බැහැ. මේ භාවනාව සිදු කරන ගත යුතු ආකාරය පිළිබඳව පැහැදිලි බුද්ධ අවවාදයේ පවතිනවා. මේ භාවනාව වඩන්නේ වාඩි වෙලා. ශබ්ද නැති තැනක සිට. මොකද මේ ආනාපාන සති භාවනාව ඒ තරම් සියුම් භාවනාවක් නිසා. ඔබල දැන් හොඳින්ම වැටෙනවා ආශ්වාසයත් ප්‍රශ්වාසයත්. එකක් පස්සේ එකක් සිදුවෙන ක්‍රියාවලියක්. ආශ්වාසයේ ආරම්භය දැනගන්න, මැද අවසානයේ, ඒත් එක්කම ප්‍රශ්වාසයේ ආරම්භය, මැද අවසානයේ.
අවධානය හුස්ම දිගේ ශරීරය ඇතුළට ශරීරයෙන් එළියට ගෙනියන්න එපා. එක ලක්ෂයක් ඇසුරු කොටගෙන. හුස්ම පාර හුලම් පාර වදින තැන ඇසුරු කොටගෙන එතෙන්ට අවධානය යොමු කරගෙන මේ සිදු කරගන්න. හරියට රේල්වේ ක්‍රොසින් එකක ඉඳලා කෝච්චි පාරක ළඟ ඉඳගෙන කෝච්චි එහාට යනවා මෙහාට යනවා අපි කෝච්චි පාර දෙස එකතැනක බලාගෙන ඉඳලා දැනගන්නවා වගේ එකතැනකට අවධානය යොමු කරලා ඒ දේ ඔස්සේ ආශ්වාස ප්‍රාශ්වාස රිද්මයානුකූල ක්‍රියාවලිය දෙස අවධානය යොමු කරන්න. ඒ ආනාපාන සති රිද්මයත් එක්ක ඒකාත්මික වන්න, එයත් සමග මුසුවන්න, එයත් සමග මිශ්‍රවන්න. මුකුත් කරන්නට යන්න එපා. අවධානය පවත්වාගෙන පමණක් යන්න. කියමි අවධානය පවත්වාගෙන යෑම හැරය වෙන කිසිම දෙයක් කරන්නට යන්න එපා. ආස්වාස ප්‍රාස්වාසය ගණන් කරන්නවත් වෙනම අමුතු ආකාරයෙන් නම් කරන්නවත් මේ කිසිත් කරන්නේ. අපි කරන්නේ අවධානය පවත්වා ගනිමින් හුස්ම අපිට දැනෙන ස්වභාවයෙන් යුක්තව ආශ්වාසය ප්‍රාශ්වාසය හඳුනා ගැනීමත්. පිට යන හිත හඳුනාගෙන නැවතත් නැවත නැවතත් අරමුණටම ගිහින්. එපමණයි. හරිම පහසුයි. දිගටම